නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපිට ඕක කරන්න බැරිකමක් නෑ. නමුත් දුර ගියා වැඩිනේ. දැන් මෙච්චර දුර ගියාට පස්සේ ගංගාමැදේදී බෝට්ටු මාරු කරන්න බෑනේ. එහෙම කියමනක් තියෙනවන්නේ. නැත්තම් මේක අපිට අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම ඒකයි කාරණාව. ඒ ඉක්මන් උනේ මං ඉස්සෙල්ලා කිව්ව වගේ ජනතාවගේ බලපෑමට. අපිට කියන්නේ කිව්ව කවුද අපේක්ෂකයා? මොකක්ද ලකුණ? ඒ தත්ත්වය තුල අපිට තීන්දුව ගන්න ඕන. එහෙම කරන්න බෑනේ. ජනයා ඉල්ලනකොට මොකද්ද අපේ ලකුණ කියලා අපිට පුළුවන්ද කියන්න පොඩ්ඩක් ඉන්න කියලා? දැනට අපට අසීරුතාවයක් තියෙනවා. මොකද දැන් ශ්‍රී ලංකා දාස් පක්ෂය ඒ කාරණේ මුල් කරගෙන තමයි දැන් මේ වෙලාවේ අපිත් එක්කලා මේ එක්තරා විසංවාදයක ඉන්නේ. මේ විසංවාදය අපි යම් ආකාරයකට නැවත යහපත් එකඟතාවයකට ගේන්නට ඕන කොයි විදියකින් හරි. අපි ඔවුන් සමග එකතු විය යුතුමයි. ශ්‍රී ලංකා දාස් පක්ෂයටත් අනිත් අතට ඔවුන්ගේ මතවාදය අනුව, ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුව, ඔවුන්ගේ ක්‍රියාමාර්ග අනුව, ඔව් පෞගිය කාලේ UNP එකට විරුද්ධව ගෙන ආපු ඔහුගේ වැඩපිළිවෙල ඌටත් යන්න වෙන පාරක් නැහැ. අපිත් එකට යන අය. ඒක තමයි මං කියන්නේ. ඒක මේ වෙලාවේ එකිනෙකට නොගැලපෙන අවස්ථාව. මොකද නොගැලපෙන්නේ? එතුමා UNP එකෙන් කැඩිලා රනිල් පහ කළා. එතන ඉඳලා අද දක්වා එතුමා ගෙන ආපු වැඩපිළිවෙල ඒකයි. එතුමා අපිත් එක්ක එකඟ වෙන්නේ නැහැ කියන කතාවයි එකිනෙකට ගලපන්න බෑ. ඒ නිසා එතුමාට අපිත් එක්ක එකඟ වීමට අපි ආයාචනා කරන අතර අපි එතුමාගේ එකඟත්වය ලබා ගැනීමට අපි ක්‍රියා කළ යුතුමයි. එතුමාටත් වෙනත් මාවතක් නැහැ. UNP විරෝධී කඳවුරට එකතු වෙනවා අර